අවසරයි ස්වාමීන් වහන්ස. අර සංසාර ණය ගනුදෙනුව ගැන කතා කිරීමේදී මේ අඟුලිමාල තෙරුවන් වහන්සේ කොහොමද අරහත් ත්වයට පත් උනේ? අච්චර ලොකු පාප කර්මයක් කරලා තියෙද්දී එයාත් මේ ණය ගෙවලාද මේ වුණේ නැත්තම්? දැන් මෙහෙමයි, ගනුදෙනුව පියවගත්තා. දැන් මෙතන තියෙනවා මහත්තයෝ, මේ බුද්ධ දේශනාවේ කරුණු දෙකක්. එකක් තියෙනවා කර්මපතයක් සම්පූර්ණ වුණොත් නම් ඒක ප්‍රතිසන් දෙනවා, ඵල විපාක දෙනවා, ඒකෙන් නිවන වැහෙනවා. කර්මයක් සම්පූර්ණ, කර්මයේ යම් යම් කොටස් සම්පූර්ණ වුණාට ඒ කර්මයෙන් ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග වලින් ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. දැන් මේ කර්මයක් කර්මපතයක් වෙන්න නම් කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕන. මොනවාද කරුණු පහ? දැන් අපි ගමු ප්‍රාණඝාතයක්. ප්‍රාණඝාතයක් සිදුවෙන්න චේතනාවක් තියෙන්න ඕන. පුද්ගලයෙක්ව සත්වයෙක් මරලා මස් අපිටම සතෙක්ව දැක්කහම මුවෙක්ව හරි හාවෙක්ව හරි එකපාරට චේතනාවක් ඇති වෙනවා සතා මැරීමේ මස් කෑමේ. ඒක කර්මපතේ පළවෙනි පියවර. දෙවෙනි පියවර උපක්‍රමයක් යොදන්න ඕන. පොල්ලක් හොයාගන්න ඕන, පොල්ලක් ගන්න ඕන දෙක, එළවගෙන යන්න ඕන තුන, පොල්ලෙන් ගහන්න ඕන හතර, සතා මැරෙන්න ඕන පහ. කරුණු පහම සම්පූර්ණ වුණොත් නම් කර්මපතයත් සම්පූර්ණයි. ඒක අවසන් වශයෙන් ඵල විපාක දෙනවා. නමුත් අපි හිතමු චේතනාවක් ඇති වුණත් පොල්ලක් හොයාගත්තත් එළවගෙන ගියත් ගැහුවත් වැදුනේ පඳුරට සතා බේරිලා ගියා නම් කර්මපතේ සම්පූර්ණ වුණේ නැහැ. කොයි වෙලාවක හෝ එයාට තේරුම් ගත්තා නම් මේක කවුරු හරි කියලා ඒ කිත්තුම හිටලා අපිටමක යෝගාවරේ ධර්ම දන්නා කෙනෙක් කිව්වා, හිටලා කිව්වොත් එහෙම ඔබ කර්මයක් කරගන්න ගියා, ඔබ බේරුණා, ඔබ මේකෙන් කමා කරගෙන මේකෙන් මිදී නිදහස් වෙන්න ඕන කියලා ඒ පුද්ගලයාට එවලම ඒ කර්මයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. නමුත් සතා මැරුණා නම් චේතනාවක් තිබිලා ඒක හරියන්න. ඉතින් ඒ වගේ මේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. කායේන වාචා මේ සියලු ක්‍රියාවල් කරන්නේ චේතනාව මුල් කර. මේ අඟුලිමාල හාමුදුරුවෝ මිනි 999ක් මිනිසු මැරුවේ මේ මිනිසුන් මැරීමේ චේතනාවක් මුල් කරගෙන නෙමෙයි. මොකද්ද එයාගේ චේතනාව? ගුරු පූජාවක්. ඒක නිසා දැන් ගුරුවරයා කිව්වේ නැහැ කිසිම මිනිහෙක් මරන්න කියලා. එහෙම චේතනාවක් නැහැ. ගුරුවරයා කිව්වේ උඹ ඇඟිලි මාලයක් දෙන්න ඕන, ඇඟිලි 1000ක්. ඇඟිලි 1000ක මාලයක් දෙන්න ඕන. එහෙම නම් මිනි මරන්න කිව්වෙත් නැහැ. එයාගේ චේතනාව තිබුණා. එයාගේ චේතනාව තිබුණේ කොහොම හරි මේ ගුරු මුෂ්ටිය, ඒ කියන්නේ ගුරු පූජාව කරලා තමන්ගේ උපාධිය ගන්න ඕන නිසා ඇඟිලි එකව කරන්න මිනිස්සු මැරුවා. ඒක නිසා කොහොම හරි බුදුහාමුදුරුව 999ක් මරණකම්ම බුදුහාමුදුරුවගේ මහා කරුණා සමාපත්තිය ලැබුණේ නැහැ. හැබැයි 10 වෙනි ඇඟිල්ල සම්පූර්ණ කරන්ඩ දැන් බුදුහාමුදුරුව දැක්කා අද යන්නේ අඟුලිමාල අහිංසකගේ අම්මා. ඒ පැත්තට යන්නේ අම්මා මරලා හරි මේ මිනිහා ගන්නවා 10 වෙනි එක. ඒක නිසා ඒක බැරි වෙලාවත් අම්මා මැරුවොත් වෙන්නේ ආනන්තරිය පාප කර්මයක් වෙනවා. ඒකෙන් බේර ගන්න බැලුවේ මොකද හේතුව? අඟුලිමාල අහිංසකට තිබුණා අරහත් ඵලයට පත් වෙන තරම් පුබ්බේසගත පුඤ්ඤදා ශක්තිය. ඒ නිසා බුදුහාමුදුරුව ඉදිරිපත් වුණා. අර මිනිස්සු මරනකොට බුදුහාමුදුරුව ඉදිරිපත් වෙන්නේ නැහැ. අර චුන්දසූකර ඌර මරනකොට ඉදිරිපත් වුණේ නැහැ. ඒ වගේ මිනිස්සු මරනකොට ඉදිරිපත් වුණේ නැහැ. නමුත් අර මේ මගඵල ලබන්නට අරහත් ඵලයට පත් වෙන්නට තරම් වාසනාවක් තිබුණු පුද්ගලයාගේ ඒ මග වැහෙන්න යනකොට අඟුලිමාල හාමුදුරුව ඇවිල්ලා, මේ බුදුහාමුදුරුව ඇවිල්ලා අඟුලිමාලව නවත්තලා අර අම්මා මරීම නවත්තලා මේ ධර්මයේ දේශනා කරලා අඟුලිමාලව යහපත් පාරට ගෙනාවා. චේතනාවක් තිබුණේ නැති නිසා අඟුලිමාලට මගපල් ලබන්න පුළුවන් වුණා. බුදුහාමුදුරුව මේ සතර කමටහන් දීලා ඒකෙන් මිදවා නිදහස් කරගත්තා. හැබැයි අඟුලිමාල අරහත්ත්වයට පත් වුණ දවසේ ඉඳන් ජීවත් වෙන හැම දවසකම පිරිනාන් පාන්නට ඉස්සෙල්ලා ජීවත් වෙන හැම දවසකම ආරාමෙන් කොහේ හරි එළියට ගියා නම් ආපහු එන්නේ කොහේ හරි තුවාලයක් කරගෙන ගහක කෝට්ටක් හරි කොල්ලෙක් ගහන ගලක් හරි පොල්ලක් හරි වැඩිලා තුවාල වෙලා ලේපිරාගෙන. ඒක අර කර්මයක් මිසක් ඒක කර්මපතයක් නෙමෙයි. ඒක නිසා මේ ඔබ සියලු දෙනාත්
මේ ප්‍රාණඝාත වගේ දේවල් අනන්ත කරලා තියෙනවා. ඒ සියලු දේවල් වලින් ඔබට මේ ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග කරලා දවස් 7ක් ඇතුළත ඒ සියලු ණයින් ඔබට මිදී නිදහස් වෙන්න පුළුවන්. ඔබ හරියට චේතනාවක් නැතුව ඒ වගේ කර්මයක් කළා. නමුත් අර චේතනාවක් ඇතුව කළා නම් ඒකෙනුත් අරහත් ඵලයටපත් වෙන්න බාධාවක් නැහැ. හැබැයි අරහත් ඵලයටපත් වුණාට පස්සේ වුණත් මුගලන් හාමුදුරන්ට වුණා වගේ, තවත් නොයෙකුත් අයට වුණා වගේ, බාහ්‍ය දාරු වීර්යතුමාට වුණා වගේ, කොහෙන් හරි මරණයටපත් වෙන්න පුළුවන්. මේ කර්ජකයට කූඩුවට ඒ වගේ හානියක් වෙන්න පුළුවන්. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ කර්මපතයයි කර්මයයි දෙක. කර්මපතේ සම්පූර්ණ වුණොත් ඒක බලවත් නම් අර ආනන්තරිය පාප කර්මයක් වුණොත්, ගරුක කර්මයක් වුණොත් විතරයි මග පැහෙන්නේ, ඵල නොලැබෙන්නේ. වහන්සේ සෝපත්තිය